එක්දස් නම්සේ අනූ හයේ ජූලි දහනමේ මුලතිව ප්‍රහාරය. මෙම මෙහෙවුම සඳහා. නාවික හමුදාවට එවකට අනලබා දෙන්නේ පරාත්‍රම සමරවිර මහත්මා. රාක්කම සමරගීට මහත්මා සමඟ. නාවික හමුදා නිලධාරිී තිස් හයදෙන ගමන් කරනවා. මේ රණවිරු නෞකාද. මරාගෙන මැරෙන මුහුදු කොටී යාාත්‍ර හතරක් මේ රණවිරු නෞකාේ ගැටනවා. රණවිරු නෞකාව? මුහද දත්වෙනවා මේ ප්‍රබල ප්‍රහාරය ගුවන් නිියවමුවන් දැක තිබුණ වඩියෝහ එකක දක් ගුවන් හමුදා නිර්ධාරී කියවා නෞකාව දෙකට කැඩිනවා දැක්ක කිය දෙකට කැඩෙනවගින් දෙපිිසා අතර මේ සටන පෑ කීපයක් ක්‍රියත්මකරනවා පීර ගහපං කියනකොටම එබතීමන් ක්‍රශාන්තට එක ෝටක් නවලුවට මේ පැත්තිෙන් ඇහිල්ල කන ගැලිවෙලා මගේ එකට විසි වනා ප්‍රහාරයක්ත් සමඟ රණවිරු නෞකාව මුහුදු බත්තිෙනවා. ඉන් ජීවිතය ගලවා ගන්නා ශ්‍රී ලංකා නාවික හමුදාවේ බානු සිිර පිරිස් හත්ම සමගයි අදි සාකච්ඡා සිදුක කන ලබන්න හොබතුමාගේ සම්පුර නම භානු චිරංජීව පිරිස්. ඒවගේම වයිසත් මතකර වුදු හතරි සතක්වවෙට වයිසද දහනි සතක් ඔබතුමා කොහොමද ශ්‍රී ලංකා නාවික හමුදාවට එකතුවෙන්නේ මූලික අධ්‍යාපනය හදාරල මම බැදනවා ශ්‍රී ලංකා ජෙවමානු කාර්මිකබ්‍යා සවිද්‍යාලයට. කාර්මි පාටමාලාවක් හැදෑරීම සඳහා මගේ ආසාාවක් තිබා කාර්මික ශෂේත්‍රය සම්බන්ධ. තනදී කාර්මික පාටමාලාවක් හදාරණ ගමන් මම ඇුම් පතක් දානවා ශ්‍රී ලංකා නාවිික හමුදාවටඊු බස්සේ වැලිසර නාවික හමුදා කඳුරට සම්මුග පරීක්ෂණ සඳහමාව කැඳවනවා. අවස්ථාවේදී මාම තෝරාගම් ලබනවා ශ්‍රී ලංකා නාවික හම්මුදාවේ ඉන්ජිනේරු කාර්මික නැවියෙකු විදිහෙට වන්ඳවා ගැනීම සඳහා මාම තෝර ගන්නවා. ඉන් පස්සු නාවික හමුදක් පුහුණු මධ්‍යස්ථානයක් වන බූස නාවික හමුදා කඳකලට මා මූලික පුහුණුව සඳහා යොමු වෙනවා බූස කඳවුරට වෙත ඉ ඉන්න අනතුරුව බූස කඳවරේ මාස හයක පමණ පුහුණුවක් මමින් පසුව ම අපේ තියෙනවා නාවික හමුදාවේ මුහුදු පුහුණුවැල සටන් තියනවා ඊට බස්සේ මව අනයුක්ත කරනවා නාවික නෞකා ජගතා කියන නෞකාවට අපේ කාර්මික ශේෂත්‍රයට යාමට කලින් ඔොන්ද ජොබ් ට්‍රේඩිග එක කන මුහුන්දේ පුහුණුව සඳහා නාවික නෞකා ජගතා එතන නෞකාවට යනවා හිට බස්සේ. ජගතා නෞකාවෙන් පස්සේ පේස්ත්‍රීගැ කාර්මික පාටමා ලව සඳහා නාවික සාගරික විද්‍යාපීටය තිරුුණා මලය නාවික කඳපුරලට මාවානයුක්ත කරනවා. මගේ ඉජිනේරු ශෂේත්‍රයේ සඳහා මූලික වැඩසටහනට. ඉන්න අනතුරුව එම ආයතනය පුහුණුව ලැබීමෙන් පසුව මාස හයක පමල පු කාර්මික ශේෂත්‍රය ලබනවා. ඉන් පස්සේ මාව අනයුක්ත කරනවා පලවෙනි මගේ රාජකාරී විදිහට එල් ර නෞකාවට ඉන්ජිනේරු කාර්මික නැවිෙක් විදිහට ම අනයුක්ත්ත කරන සෙල්ලනෙස් රණරු නවකාවට. එම නවකාවේ වසරක් පමණ මම සේවය කරනකොට කාලය තුළදී තමයි එදා සම්සය අනූහයේ ජූලි දහන වෙන්ද මෙම ප්‍රහාරයට මුහුණ දෙන්නේ. මේ මුල තිවු සටන පිළිබඳව. අපි වැඩස්ටන් කීපයක් කලා ද නම්සේ අනුහයේ ජූලි දහ නම් වෙනිදා මේ අවාසනාවන්ත සිදුවීමම සිදුවන්නේ මේ යුධ ඉතිහාසේ කතා කරනවිට අපි විශාල පසුබෑමකට ලක්වන කාලමකමානවා. පසුගේ වැඩසරහන් අපි ඉදිරිපත් කරාම17 ගුවන්යානේ සේවය කරනලද ගුවන් නියමු සුජීව අමරසිංහ මහත්ම සමඟ අපි ප්‍රවත්තුව සාකච්ඡාවිද කියනවා නාවික හමුදාවට අයත් මේ ගන් බෝට් එක එහෙමත් තම් ප්‍රහාරක බෝට්ටුවක් දෙකට කැඩනවයි කියලා හුදුට අයි කියල. මේ පිළි බඳවයි අපි දැන් කතා කරන සුද නොවන්න. දස්නමසි අනු හයේ ජූලි දාහත්වනිද. අපි පිටත්වෙනවා අපේ අනදන නිදලතුමා පරක්්නම සමරීර මහතා තමා අප අනදනනි දරතුමා සේවේ භාරගන සිටිය අපේ නවකාවේ. අපිට තිබ ප්‍රධානම රාජකාරය තමයි එLC ආත්‍රාව වල්ලදී. ට ආරක්ෂාව සැපීම තම අපට තිබේ මුලතිව හමුදා කඳවරට රැගෙන යන කෑමවර්ග රේෂන් එක කියලාල අපි ගැන්නේ රේෂණ එක අරගෙන අපිට යන්න තිබ මුලතිව හමුදා කඳවරට අපි පිටත්වෙනවා අනුහය ජුි දාහත්වවෙන්න දාහත්වවෙෙන්ද තමයි පිටත් වෙන්නේ මේ සීම අාත්‍රාව සමඟ එLCම අත්‍රාවට ආරක්ෂාව සැපීම සඳහා. තවත් දෝරා යත්‍රාව සම්බන්ධයනවා මේ මුදේ යනකට අපිට දාහත් වෙන්දා දහට වදා අපිට මුහදේ අපි ඩාරංචි වෙනවා පාන්දර එකට පමණ දාට වදා පාන්දර එකට පමණ මුළතිව හමුදා කඳුරට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. ඒවස්ථාවේදී අපි අන දෙනි ධාරිතුමා වහාම ක්‍රියාත්මක වෙලා එසම් ආත්‍රාව පහු් හරෝල තිරිකුුණා මලේ බලා පිටත් කරනවා මේ වෙලාවේ හි මේ කඳුරට ඇයට ඇක්යක් එනවා කියලා අන දෙ දාරතුමා කියලා අපිස්කෙලිම්ම සහභාගි වෙනවා එම ප්‍රහාරය සඳහා. ප්‍රහාරය සඳහා ඩෝවරා යතරාතවත් කීපයක් සමග ලෙිෆෙන් කකාන්ඩ මනෝජ්ජයසුරිය තමා ලීත් කරේ එතුමා සමඟ අපි නවකාව ජූලි දහට වදා පාන්දර මුලතිව මුහුදේ මෙම ප්‍රහාරය සඳහා සටන් කරනවා කොටි බෝඩ්ටු සමඟ. දහාට වදා පාන්දර එකේඉදලා පහෝදා එල්ිවෙන්නතුරුත් අි බෝට්ටු සමඟ ප්‍රහාරාත්මක ලොකු සටනක් අපි පැවත්තුවා. එහෙදී ඔවුන්ගේ බෝට්ට ගොඩක් විනාශ වුණා ඉරබස් අපිට අන දෙන දාරතු මානදුන්න. අපිට මේ සටන මෙතිින් නවතින්නේ නැහැ එතුමා නාග කමුද මුූලස්ථානය සමඟ එතකොට නැගිහි රාඥා පතිතුමා සමග ගොඩක් සම්බන්ධ වෙ වී එතකොට හිටිය රිිය අත්මි දීකේ දසනා අයකස හිටිය නගිරිහි රාඥාපතිවිදිට එතුමා සමඟ සම්බන්ධ වෙී මුලතිව කඳුවරේ තත්ත්වය නිවීක්ෂණය කර. ඒ අවස්ථාවේදී දැවන්ත ප්‍රහාරයක් එ වෙනකොල්ට මංහිතන්නේ එට එක කලු ජූලිය සමරන්න තමා ඒගොල්ල මේ ප්‍රහාරය දියත් කළේ එතකොට ජූලි මාසිම ඒ දහනෙන් දම දහටුවෙන් දම එක තොරගෙන ඒගොල්ල මේ උගේ කලු ජලිය සමරන්න තමා මේ ප්‍රහාරය එල්ල කළේ ඇත්තරම්. එදකොට ඒ අවස්ථාවේදී බාල්දරාජ් කියලා Lල්ට නාය කිය ඔහු තමායක ලීට් කරේ පසුව අපිට දැනගන්න ැබුණ හගගේ නමුම් අපි ම සෙව්ව කකවුද තිබ්බෙ කියන එක ඊට පස්සේ පහුවදා දහනම්වෙද උදා වෙනවා අපිට දහනම්වෙදයනොකොනොත් අපිට ගොඩක් වෙලාවට කෑම ප්‍රශ්න නෞකාවේ අපි ගොඩක් මහන්ස වෙලා හිටිය මහන්ස වෙලා වෙනකොට අපිට ආහාර පවාට අඩු ප්‍රමාණයකින් තමා පිටිටස අප අනඳදර්තුමාකිවා කොහොම හරි අපි මේක මේ ප්‍රහාරය ඉදිරි සැලසුම් කරල තුයි කියලා දෙපස අපිට තවත් ආධාරක යාාත්‍රා ගොඩක් අපි අපේ ආව අපිට තිබ්බා ඒ වෙනකොට තවත් එල්සිම් යාාත්‍රාවකින් විශේෂයාාත්‍රා සෙබොලුන් මුළතිව කඳවුරට රැගෙන යා ම ස දහ අපිට ආරක්ෂාව සැපීමට තම පි ලගට ප ලකටර්ග් එක බේටවයන් ද තු අපි නැවමුුලු මතලැකිවව මෙන්න මේගේ ටාර්ගට් එකක් තියනවා. එතකොට විශේෂ බලකාය ින කනල් ලෆීර් සර් තමා මේකට යුදහමුදා යන දුන්න. එතුමා ප්‍රමුඛ බට පිරිස් එම් දහත කහෙලිකොප්ට්‍රය නාවලින් ගුවනින් සම්බන්ධ වනා විශේෂකාරය බලකායට අන දුන්නේ කනල් ලෆීර් මහත්මා. ඒ ඒ වෙලාවේ ෂැණිකව එතුමා විශේෂ බලකාය පැමිණ කරදවලා මහිතන්නේ මුහුදෙන් එක බලකායෙකුත් ගුවනින් තවත් කණ්ඩාෑමකුත් මුලතිව කඳුලට යන්න පිටත් වුණා හින අනතුරු ඉන්න අනතුරුව අප අනදිරින්ජායතුමා එක පෝර්මේෂන් එකක් විදිහට එක ලයින්න එකක් විදිහට මේවා කරලා අපිට උපදිස් දුන්නා මේ ප්‍රහාරයට සැලසුම් කලා අපි මේ යුදහමුදා විශේෂ බලකායි සෙබලුන් කොහොමද අපි දැම් මේ ලෑන්ඩ එකට ගිහිල ලෑන්් කරන්න කියන එක. ඊට පස්සේ අපි ඩෝරායාත්‍රා හයකුත් ගන්බෝට් යාතා හතර කුත්තවත් අපිේ යාාත්‍රාවත් සමඟ ලයින්හකට තියාගෙන අපි මුලතිව කඳූර දෙසට ගමන් කරා. ඒ ගමන් කරනකොට අප අනදිලදාාරිතුමාට නිරීක්ෂණය වුණා අපේ නෞකාවිදිරීෙන් විශාලය ආත්‍රා ප්‍රමාණයක් අප ලඟට යකුටත්ති දක්ේ නැහ ළඟ යනකුත්තුන් ඒ ොල දාගනහිට බෝඩ්ටු වැලියවලින් වහ තිබේ බෝඩ්ට්වල බෝට්ටු ගත්තිනෑ මුහදට. ො කොලාතුවලින් හල තමා තිබ්බේ අපි ලඟට එනකම් ඒ ඒගොල්ලෝගේ ටැක්ටික්ස් එකක්ේ ගොල්ලෝ කරපු ඉටවස්ස අපි සාමානයක් නෝටිකල් මයිල් එකක්ේ ගැන්න කිලෝමීට එකක් විතර වගේ දෙකක් වගේ ඉස්සරහට යනකොට ලෑන්්ඩකට ලංකරනකොට විශාල බ්‍රෝට්ටු ප්‍රමාණයක් ලෑන්ඩ් එක පැත්තර එන්න පටන් ගත්තා එන්න පටන්ගතවට මර්ම මටඒලායාම ඉංජිනේරු කාර්මික අංශේ නැවියක්ුණාට මට මිලිමේටර් දොලහයි දසොම පහවිය එකෙන ෆයිසිුරව විය තමවම් පැත්තේ නමුකාාවේ මට භාරාව හිටේ මම මම ඒවස්ථාව ප්‍රහාරය අවස්ථාවන්න තුරුත් දාහත්යෙන්ද ඉදලම එමවීතම මට ාරව තිබ ම අව හමතිස්සේම අර්ශෂය මනුෂන් ේටික. තියාගෙන සියලු දෙනාම ප්‍රහාර අභියවුල ඉන්න අයගේ රාජකාරී අනදි අර්තුමා ඇත්තටම ස්තාම ක්‍රමාණුකූලෝවතමා මේ මෙහෙවුම ලීට් කරේ එටපස අපිට හෙලස්ොලින් කිව්වා මගේ බෝට් එක ස්සරහෙෙන් අප නවකකා විසර හැන් තියෙනවා විශාල බෝට් ප්‍රමණක් එ නො පෙන්වා ඉදිරියට කියලා එතුමා අපේ තේරුණා ඇජිින්වල ස්පීඩ් එක වැඩිකර ස්පිඩ්ඩ එක වැඩි කල්ල මිම37 කියනාවයක් තින මිි තිස් හතා විය ඉට පස්සේත් මේ ති හතාවියෙන් විශාල ප්‍රහාරයක් එල්ල කරමින් අපි ඉදිරියට ගමන් කර එම ප්‍රහාරය හමුවේ මංහිතන්නඒවෙලා බෝට්ටු දහයකට පහළවක් වගේ ඒගොල්ුවන්ගේ විනාස වනා කියලා අපට නිරීක්ෂණය වුණා ඊට පස්ස මේකුල දැනගත්තා මොකද ඒ LTAක හැමතිස්සම මුහදු කොටිනායකයෝ හැමතිස්ම අපේ ගන්බෝට්ක් කියනෙුළු නිරීක්‍ෂණය කලා තිබා මේක දවන්ත ප්‍රහරයක් එල්ල කරන්න පුළුවන් නෞකාවක් කියන එක. ට පස්සේ එගොල්ලුද එකගොල්ලගේ මරාගෙන මැරගණ බෝට්ටු ලැස්ති කරා මේකට ප්‍රහාරය සඳහා. අනිවාරෙන් අපි ටි පසේ අනතිල ාරිර්තුමා වීල් හෞස්සකද ලකව්වා දැන් වනකොට මරගෙන මන්න බෝට් ඉස් රහගෙනවා කියලා ඒ අවශ්‍ය ගන්සොල්ට කිව්වා මෙන්න මේ ප්‍රහාරවල් විදධට මේ එල්ල කරන්න කියලා එ පස්සේ අපේ මේකට ඉස්සරහා ගන්නක තඩිසවන් අවීය කාර්මික දෝෂයකට ලක් වුණ ලක්ුණකමං නැව වම් පැත්තකට හැරුුණ වම් පත්තර හරෝලා එකෙන් අපේම කියන පෝට් සයිට් එක වම් පැත් පැත්තෙන් දැවන්ත ප්‍රහාරයක් එල්ල කරන්න කියලා එතුමා අපිට අනදුන්නතිමිමිට තිස් හතා විය දැනට කාර්මික ගන්නෙටෙක්නටක පුළුවන්තරක්ට එකක හදාගන්න කිය හදාගන්න කිව්වට ඒ වෙලාව ප්‍රහාරයක් සමඟ ගන්නක හදාගන්න තරම් මේ එක තිබෙන හැ ඒටවස අපි වම් පැත්ත අවිිවලින් විශාල ප්‍රහරයක් එල්ල කලා එල්ල කරන අවස්ථාවේදී මරාගෙන මරණ බෝට්ටු දෙකට මම මගේ දෙකම ම නිරීක්ෂණ වුණනා එකක් මග බ්ලාස්ටුනා ඟට එන්න හම් බොල්නෑ අපේ ප්‍රවාාරහමුවේ තුන්ගනි බෝට්ටුව ඇවිල්ලි කරලා කෙලින් නෞකාවේ පිටිපස වදදන්න සැලැස්ුව වැදදන්න සැලස්වා එතකොටම නෞකාව පිටිපස ප්‍රදේශය බ්ලාස්ටන බ්ලාස්ටුන ගමං නැවේ සුක්කානං කියන්න අප වීල් හස්සක අපේ නෞකාවේ කැරකෙන්න පටන් ගත්ත නෞකාව. අපිට එක අනදල්දුාර්තුමා අපිට දැනුදුන්නා මේ වෙලාවේ වීල්ල කාන්ස කරන්න නැහැ වීල්ලක වැඩ කරන්න හැ. පුළුවන්තරං ගන්ස්ොල ඉන්න ගන්ස්වොලින් ප්‍රහාරය එල්ල කරන්න කියන එක. ඉරසේ අප වටේ තිබදව ඩෝරය අත්‍රවොලුණුත් අපිට සපෝට්ට එකට ඇහිල්ලයි වෙලා ප්‍රහාරයල්ල කරා. ඒ වෙනොකොට මිලිමිටයට තිස්හතා වී හිටපු මං ලගමයි හිටියී තිබ්බේ එබල්සිම බණ්ඩාර කියලා බණ්ඩාරට ම කෑගහලැකව බණ්ඩාර විහටෝක හදා ගණ්ඩ මේ බෝට්ු දැන් එන්නෙන ලංකරනවා කියලා එතකොටත් බෝට්ූ පහලවක් විත රැහිල වටකර ගත්තා වටකරගන්නකොට දැඩි අධිෂ්ඨානයක් තිබ්බ අපේ ඒවෙලාවේ හොම හරි හනවාකී එකක එතකොට අපි අනදල් ධාරිතුමා ඒ වෙනතුනුත් අපිට අනදුන්නේ බයිවෙන්න්නපා. ගහන්න පුුවන් අපිට ගහන්න පුුවන් කියන එක තම අපිට දු නේවෙලාව කිසිම අපේ වෙන ප්‍රශ්න ඔලු නෑ මේ මොරල්ල එක අපේ ඇගේ තිබ්බ. අන්තිම මොහොත වෙනකම් අපි සටන් කරන්න ඕනකිනෙ අප අහඳ දරතුමා අපිට ඒවෙලාවිත් කිව්. ඒ අවස්ථාවේදී ඒබැල් සීමන් බණ්ඩාරට 3137 අවිය හදන්න යනකොට ම දක් නගල හදනකොටම එක ෂොට්ට එකක් වැදිලා පිටිපස්සෙන් ලේ විදිනවා මේ ඩ පැත් ටසම කෑගහලකව බඩාර ෂොට්ටයක්ක් වෙදල තියන්නන්නේ පිරිිපස්සන් කර එතකට හ දන්න නැහ ඇතටමොු ොටක් දලා කියලා ඉ පස්සේ අත්තතියා ගත්තා ලේ අනතනින් අතතියාග නිවරලා අනිත් පත්ත ක්‍රියා විග්‍රහිත වෙච්ච පත්ත ක්‍රියාත්මක වුණා ඔහු තේටසගේ පැටල්ලකගෙන කකුලෙන් පාගන්න තියෙන්නේ අවසාන වැටන කනුත් ඔහුෆය කල අන්තිම මොහොතෙත් මැරිල් වැටෙනකොඩත් ඔහු එහෙම මංහිතන්නේ මිය ගියාව යටට වැටුණා. ඉරි පස්සේ මිලිමීර තිස්හතා විය සම්පූර්ණම ප්‍රහාරය නවතිනවා. ඉර පස්සේ ඒකම ඉන්නවා එබල්සිමට ක්‍රෂාන්ත ඉට පස්සෙ ක්‍රිෂාන්ත කෑගහලා කියනවා මට පිරිස් හ පැත්තින් ගහපන් වයි ෆයිසිරෝක පැත්තෙන් හපන් කියලට කෑග හැවවා ඔයි පැත්තෙන් බෝට්ේවා කියලා එතකොටොත් අ දකුණු පැත්ත් ප්‍රහාරය සඳහා සිලු ගන්ස්ොලින් අපේ කටේ ප්‍රහර එල් කලා තිබ. හැබයි අපිට පොඩි මේකක් තිබා මොකද මේෙනකොට එක පැත්තක් නෞකා ප්‍රහරක ලක්කලා තිීබේ. එතකොට අපිට පේනවා පස්සයි දෙෙනෙක් පවැටිලා ඉන්නවා නවකා පිටි පස්සේ මරගෙනම බෝටුව හැ්න තක තව මරගමම බෝට්ු හතර පක් වටේ තියාග ද ො පැත් ල හ. න්නගන එක හොහමන දුරින් මීටර් මංහිතන්න මීටර් විස්සක් තිහක් වගේ දුරක් එච්චර ලොකු දුරකුත් නෙමේ. ඊට පස්සේ ඔවුන්ට වෙලා තිබබේ දැඩි ප්‍රහාරය අපේ දැඩි ප්‍රහය නිසා උන්ට තවත් කිට්ටු කරන්න ැරුගගේිය අයගොල හිතව පලනි ප්‍රහරේද අපි ප්‍රහාහරය නවතයකෙල් එක නැවතුන් නෑ. ටසේ මට මතක හැටියට මම ඇමුණෂම් මගේ වෙලාවේ හය හදදාහක් මම සයකල් ලතිබ මගේ එම පිච්චෙනවා කකුල් දෙක. පිච්චෙනවා ඒතරන් එඕෝල්ට ඉට පස්සේ මගේ අිය හෙරවුණ මගේඇියත් වැඩිතියාගනය නොකටගැබී ප්ලොක් එකක් තියෙනවා මං දැනගත්තා එට ඇමෝ එකක් ඇහිල්ල හිරවුණ. හිරුණාට පස්සේ මම සාමාන්‍යෙන් ළඟම මගේ හිටියක් ක්‍රෂාන්තහිල ගණ කෙනෙක් මංකවා ක්‍රශාන්ත මගේ ගන්න එක හිරවුණා කියලා. ප ක්‍රෂාත දදුග හෙල්ල ඉස්කුඩයිවරක් කරගෙන එම්ටය පන්නලිවරේලා ලිංක එකගේදාලා ගහපම් පිරිස් කියලා පිර ගහපන් කියනකොටම එබැසීමෙන් ක්‍රිෂාන්තට එක ෂොට්ටයක්ක් පැදනවඔළුවට සාමන්‍යෙන් මේ පැත්තිෙන් ඇහිල්ලා මේ මන්දැක් හන ගැලිවෙලා මගේකට කිසි වනා ඇහිල්ලා කැරිෙලා ඇහිල්ල මගේ මෙහම අල්ල ගත්තම ගේත් දෙක අල්ලගෙන වතුර ටිකා කියාගෙන තමා වැටුුණේ මාත එක්ක බිම ඩෞුන් ියට සඟගහ අල්ල ගත්තා අල්ලගන්නවට මට තෙව්ුණ මෙහි කන මෙයගලා එලියට හිල්ලලා තියෙනවා. ඉඩසේ ඒ වෙලාවේ මට වතුරගන්න විදිහක් නෑ ම මම දැක්ක අපේ තියෙනවා මේ උයන අන්සේ ගැලිය කියලා කියන්නේ ඒකෙන් වතුරපාරක් එලියට විදිනවා. මම බඩගාගෙනක හිල්ලා ටැප්පෙ කළගෙනකි හිල්ලා අත් දෙකට වතුළ ටිකක් ගත්තා. අරගෙන වෙල්ලා බඩ ගාගෙන මෙහිල්ල ක්‍රෂාන් ගට එනකොට දෙනිස සයිට් ම තැ වනිස සයිද්ෙ ැ් වුණ ජිරුම පත්ත ඩ ංගල හැපෙනනකොට විසිවෙලා පහෝු ගිල්ල ක්‍රෂාන්තකය ඇඟුලටම වෙන්න එතකොත්මගේ අදකේ වතුර පොඩි ප්‍රමාණය ඇතේ තිබේ ඉරවසම කටලඟට කරනකොට මගේ ඇගිල්ල ලෙවකෑට මෙවා කර ඒකම නැතු නැතිවි නැතු වුණ වගේ මට තේරුණා ඉවසම මා පහ නැකිට්ට. ැගෙල්ල ආහෝ අනදල්ධාරිතුමා කෑගහලකිව්වා දෙවෙනිකත් අපේ හැප්නා සූසයි දෙවැනිියකත් හැපුුණ ඒත් ප්‍රහාරය නවත්තන්න්න එපා ඉන්න අයි කොහොමරි අපි ප්‍රහර කොහමහරිග හම කියීන එක ආපෝ අපේ චිත්ත දව ඇති කරලා ආපෝ ප්‍රහාරය පටන් ගත්ත අපි ඊටපු අය වෙනකොටත් ම හිතන්නේ දහයක් පහළුවක් අපේ තැන්තැන්වොල වැටිලා ඉන්නවා අ ඇතකට අපේ මානසිකමට්ටම මොරාල්ලක එන්න එන්නම අඩුවමින් පැවතුනා අපේ අයගේ. මොකද මරාගෙනමැරණ බෝට්ට දෙකක් හැප්පුනාාට පස්සේ නෞකාව ගොඩාක් විනාශ වුණා. මැද හරින් අර ම විඩියහක දක්ා ගුවන් හමුදා නිර්ධාරී කියනවා නෞකාව දෙකට කැඩිෙනවා දැක්ක කියලා දෙකට කැඩිෙනව කිලා. එදා මගේ ඇස් දෙකට දැක් නාවික හමුදාවේ ඩෝර යාත්‍රාවකට වඩ ටික් ලොක යාආතරාක් මට තරන ද මගේ ඇස්දකිස්තරත් දෙකට ැඩු ඉතින් ඇත්තටම මැදහරියෙන් ලොහු සිදුරක්කාව ඒ සිදුරෙන් වතුර කරෙන්න්න පටන් ගත්ත එ එන්නම නෞකාව ගිලමෙන් පැවතුනා එතකට මැදහරිය ගිලිමෙන් පැවතුුණ ඊරස්ය තව මරාගෙන මැරණ බෝට්ුවක් ඇහිල්ලා නැවේ දකුණු පැත්තේ දකුණු පැත්තේ හැක්වේ නෑ එලොන් සයිට්ඩාව නැවට නගින් නාවේ නැ න අපට තවර නවට නගින් වගේ එතවට අන්‍යතන දාය තුමා උඩ හිටිය හෞස්ස එක හිටිය අඳල් ධාරිත්වාගේ අවියෙන් මම දැක්ක ප්‍රහාර එල්ල කරනවාඒ බෝට් එකට ප්‍රහල එල් කොට ග්‍රනේට් එකක් මන් දෙැක් ග්‍රනේඩ්ඩක කරලා ගහනවා මේ ගේ බෝට්ටුවට බෝට්ුව ගැහුව අර රගනමන්න බෝට්වල සුසයි බෝට්ටල ඇතුළට වැට එන්න එක තනික ආම පලේට් හලතිත්බ ඒ පස්සේ මු දැනගත්තා ආපහෝ අපි කට්ටිය මේක ඇතුළ තව ඉන්නවාගේන එක ැස ආපහෝ මේ සූසයි් බෝට් එක පිටිබසට අරගෙන සුසයිට් එකත් හැප්පුවා නෞකාව ඒව නොකොට නෞකාව ගොඩක් මුළමනිින්ම වනාශස වෙලා වගේ තිබ්බ ඒව නොකොටත් අනදල්ධරතුමා කෑගහලැකූවා මේ දැන් අපිට අආමාවරු මෙතනින් නිහාට මේ වැඩේ කරන්න පුළුවන් අය බේරෙන්න්න කියලා එතුමාගේ අවිය මම දැක්කා අතේ තියෙනවා අතේ අරගෙන වීල් හෞස්සක ඇතුළෙන් තියවා කැබින් එකක් තුමා කැබින්න එක ඇතුළින් මම බඩගාගෙන අදිගේ යනකොට නැකිටලා බලනොකට එතුමා ඒ කැබින්න එක ඇතුළේහැබින්නට බැස්සා ඒ එපෙන් එක අආරගෙන එතකොටත් නෞකාව භාගයක්ඉතර ගිල්ල තිබ්බේ ඊර පැස්සේ එහෙමම නෞකාව මුහුදු බත්තුනාා මාත් එෙක්ක තව නැවිියන් මම හිතනයට පහළවක් වගේ දිවි බේරාගෙන වතුර පාවෙන්න පටන් ගත්තා මට ඒවෙලාවෙ හිතුනා මේ වෙලාව ජැකට්ස් ගොඩක්ය ලයිෆ්ස් ජැකට්ස් අරගෙන තමා ඉගොල්ල වතුරට වැටුණේ මම ඒවෙලාේ ජැකට් එකක් ගත්තේ නෑ මොකොද වෙලාව හවස තුනයි හහාර හතරට ීදරතවා මේ ප්‍රහාරය අපිට හවසේ එල්ල වෙන්නේ තකොට හොඳට එල්ටට එකට අපි පේනවා නිරීක්ෂණය වෙනවා අපිට මේ වවා ම තේරුම් ගත්තා මම ගන්න නෑ ජැට්ක් තෝටුමට හොට පිහිනීම සඳහාමට හොඳ කුහුණුුවක් තිබ්බා මම කරපුට මගේ ටීෂට් එක මං ඇඳන් හිටපු ශිරිග්ගක කියලා කියන්න නරිකාමුදඒ ටීෂට් මම ඔලු වහගත්ත ඔලු වහගන්නකොට මට තේරුණා මගේ පංකුල හිරිවෙටල වගේ තිබ්බ. මට තේරුණා අනිවාරය මනෝහරි වැදිල හරි මනොහරි මෙලාතියනකල ලංකුලට මට වංකුලක් නෑවගේත මට තේරුණේ මං අතගාල බැලුව ඇතකොට තවරුණා දනිස්සෙන් පල්හ මෙතරින් පල්හට කෑලි කෑලි ෑඇලි වෙදිලා තියෙනවා මට අහුවෙනවා ඇගිල්ල යනවා එක තැනකින්. තුවාලගේ තීර කියල මට තේරුුණා හැබැයිඒවාසේ දකුණුකුල විතරයි මට යම්කිසි ශක්තියක් වුණේමට අත් දෙකයි. ඉඩ පසේ ම ටීෂ් එකෙන් ඔලුව වහගත්තා ඔලුව වහගෙනවිරලා දියයටට ගියම පුුවන්තනා දයට ගියම හොඳද යට ගිය යට යනකොට බෝට්ටු හරක්කාව හිල්ලා වටකරගත්තට පස්සේ ඒගොල්ලෝ සුළු අබිවලින් ප්‍රහාරෙල්ල කලා පීන කට්ටිසියට තෝට මම ටීෂට් එක ඔලුවට දාගෙන මම දිය යට ගිය. පුළුවන්තරන් දියයට ගිය මගේ තැන අඩි පහක් හයක් වගේ ඊටත් වැඩි ප්‍රමාණයක්ොම දී අට ගිල්ල බලං හිටිය ඔලු ඇස් දෙපියක නොකදවෙන්නෙලා මට දැන් තේෙනවා මගේ කන් දෙපැත්තිෙන් ෂොට් යන කෝහරි එකක්කත් මට වැදුන් නැහැ. ම දැන් තේෙනවා මගේමට ඉන්න සේලු දෙනාට ඒ වෙනකොට ෂොට් ප්‍රදිල තිේරෙනවාගේ තේරුුණා. ට ආපහෝමට හුස්මගන්න අමාවරු විනාඩි දෙකක් විතරම දියයටට ඉන්න මට හුස්මගන්න අමාරුයි ටසවන් පුළුවවාන්තරං අපප හුස්මටික ගන්න ඕනිිහින්ද. මෙහෙම නහය උඩ පැත්තර තියාගෙන නහය මේ පැත්තට ගන්නවා. මුහුද උඩටේනවා නහයිෙන් හුස්මටිය ගරන්නවා ආයිදයට අයනවා. ආයි උඩේනවා ආයි ගන්නවා. ඒවගේ ගත්තා. ඉරබස්සේ මට තේරුණා බෝට්ටුල සද්‍ය ටිකටික අඩුුණ අඩුනා අට පස්ේ මම ටීෂට්ක ටක්ගල අයිං කල්යවෙල ොඩුස්සල බැලුවවා බලනොටත් බෝට්ු දෙක් ආයිම පැත්තරෙන ම අපහෝදී ඇටගිය යට ගිහම ඒවෙලා පොඩි අවස්ථාවක් කාාව මංහිතන්න මම මට මාව නිරීක්ෂණය උන්නැත්තේ ඔවුන්ට නෞකාවේ කෑලි හැම තැනම ඩීසල් පාරවල් ඒ වගේ පොඩිඒ වගේ තිබ්බා කොමරේ ඔවනුත් කලබලේට වගේ ප්‍රහාරය මෙයා කලා ගියායන්ඩ ඊට බස් මට තේරුුණා බෝට්ට වෙතෙනින් අයින් කර ංක්‍රට පස්සේ ම ඔලුස්සල බලන්නකොටත් පෝට්ටු පහක්කිතර අප ලෑන්ඩක පැත්තට යන්න පටන් ගත්තා. ඊට පස්සේ මම හිමන් සැරේ මට තේරුණනා දෙ මට පිනන් අවාරුයි නැවේඒවෙනකොට මංදනගත්තමට නිවීක්ෂණය වුණා නැවේ සූලං තිබබේ ලෑන්්ඩකඉඳලා මුහද පැත්තට ට ම පුළුවන්තර මුහුද පැත්තර ටික ටික තල්ලුවේනවා. සාම්‍ය උදේවරය තමා මුහුදඉතං ලෑන්ඩක පැත්තට විින්්ඩක තියරණේ තිය ඒකෙදී ම තීරණය කළ අරයි දෙකෙන් එකක් වඩ මම ලෑන්ඩ්ක පැත්තරනමේ යන්නේ මං යන්න මුහද පැත්තටකෙන එක මට විශවාසයක් තිබා අප සහෝදර නෞකා තිබ්බා මුහුද කොහොම හරිඒකින් රීක්ෂණ උත්ේ හෙමයි නැත්තන් හෙමයි කියාග ම පුළුවන් තරන් ලෑන්ඩ එක පැත්තර පීනවා. ටිකක් දුර පීනවා පීන නොකොට මට තවත් අමාරුයි යන්න බෑ මගේ කකුල අමාරුව මට වැඩිපුර දෙැනෙන්න්න පටන්ගත්තා ඉ පැසලම උඩ ෆ්ලොට්ටෙන්න්න පටන්ගත්තම් වතුරේ ප්ලොට් වී ගියා ටිකක් දුර මංගත ඉතන්නේ පෑය දෙකට වැඩි ප්‍රමාණයක්ට වැඩි ප්‍රමාණයක් හවස හය විතර වගේ නොකොට මට හිතන්නේ දෝරා යාත්‍රා දෙකක් එනගේ මට සද්‍යය වුුණ මට මිේක්ෂනා එකත් Lල්ිට අත්‍රවාද දන්න හැකිල ොලු උස්ල බලනකොට මට තේරුණා පේ නාලිකහමුද ඩෝරය අත්‍රාවක් කියලා. ඉඩහසමම අත් එකාතකින් මෙම උත්සලක් කෑගහන්නත් මට බෑ අත උත්සනකොට කෝහරි වීල්හඋස්සක හිටපු ස දැකලතියනම කවරහරිෙක්නෙක්න්න හැබැයි එක පාට මාලකටාවෙන ගොල්ු හිතුව ල්ට කරේද දන්න ැහැ කිය. හම මටේට හෙල ඩෝරයි මට මන්දැක වටේ ම මගේ වටේ කැරකෙනවා කරගෝලිවරලා කොෝහමරි මාව අඳුර ගත්තා මගේ බඳවා ගැනීමේ පුද්ගලෙක් මගේ සහෝදර සෙවලෙක් හිරිය තෝවට කෑගලකිල තිනස අපේ පිරිස් ඉන්නේ මෙහෙමයි කියලා. ඊඩ බස්ස එක්කෙනෙක් රෝප්ප එකක් කරගෙන වතුරට පැනල්ලා පීනගැහහිල්ලා මගේ මේ ඉනේ ගැට ගැහුවා ගැට ගහලිවෙරල ම ඇදල ගත්තා ඩෝරයාාත්‍රාවට යාත්‍රාවට ගන්න ගොටම මට සිහිය නැතිවුණා මට ඒවෙලා ගොඩක් මහන් මහන්ස වැඩි වෙදල කකුලේ තුවාල ඇත් සමඟ හිටියේ ඉටබස්සේ මම සිහිය එනොකොට අපේ පැසෙන්ජකා යාාත්‍රාවති වහන්සේ කියන්න යාාත්‍රාව මාවසේ ලයින්නේෙකුත් මට දීල තුවාල වල්ට යුන්නකොට බෙහෙදදාල එම නෞකාවේ තමා මම හිටියේ ඊට පස්සේ ම ඇහිල්ල අනතිල්ාරිතුම මගේ එඇහවා මොකදනේ කියලා ඉරස මංවස මෙහෙමුණ නැවබ්ලාස්ටුණනා මෙහෙමයි කියලා. ඉරස මට කිව මංකවස මගේ මිනිස්සතාව ඉන්වාස ගන්න ඕනේ බොඩිස් ඇති හරි බඩිස්ටික්වත් අපි ගමු කියලා නෑපුතාගන්න අනිවාරෙන් ගන්න ඕන කියලා දැනට අපි අටක් කර හය හතක් අපි ගත්තා තියෙනවා කියලා ඉරවස මංවසමට බලන්න ඕනේ මගේ සහෝදර මගේ සහෝදර නැවියෝටික කොහොම හරිස මේක ගන්න ඕනේ කියලා කිව්හම එක්කං ගයාගේ ටසමා පෙන්වවා ම වෙලිට එක්ංගිලට ඇවිදින්නත් බෑ යං කියලලා ම එක්කංකිල්ල මට ඇත්තරම මගේ ඒ වෙලා මියගිය අට දෙනෙක්ගේ පමණ සිරුරු නෞකාවට අරගෙන වහල තිබ්බා සිංහඇත්තටම ගොඩක් සංහේදී ඒ අවස්ථාව මම ඒවාසේ කිවා කෝමානිස තවත් අපේ ත ප්‍රමාණයක් ඇති කියලා ඊට පස්ස මට ඒවෙලා වෙහිතුනාා මොකද ඒ වෙලා මුලතිවූ මුහුදු ප්‍රදේශයේ මිනිමෝරු විශාල ප්‍රමාණයක් ඉන්න ප්‍රදේශයක් ලොකු මේකක් තිබ්බා ප්‍රහාරයක් එක්කම ඒ ලොකු අවධානයක් තිබෙන ඇතටම අනදනල්ධාරිතුමා ඇතුළු තවත් කණ්ඩායම අපි හිටිය අට දෙනෙකට ඇඩිය තිසහයි දෙනෙක්කීටිය. ඉතිං මමම හිතනවා බොඩිස් සහම්මුුල්න්නෑ ඇත්තටම අතුරු දහන්ය අදටත් අතුරු දහං. ඉතිං ඇතටම මිනිමෝරුන්ගේ ප්‍රහණයට අසුනාද කියලා කියන්න බැහ ඇතටම. ඉතිං ඒ වගේ බිහිසුණු ඒ අදදකීමටත් මුහුණ දෙන්න වනාා මටත් ඊට පස්සේ නාවික හමුදා රෝහල්යට මාවර ඇගෙන නවා. ඊට පස්සේ හිදී ප්‍රතිකාර කරනවා ඊට පස්සේකට හිටපු නාවික හමුදා ප්‍රජතුමා ම බලන්නේ නවා නවික හමුදා රෝහලට මහන් සමරසය කරස. හිල්ලා මගින් අහනුව මොකදුණේ කියල මගින් විස්තර හලා දෙපස්ේ කාර මන්ඩලේට කියන මට අවශ්‍ය සීල පහසුක සපයන්න කියලා. කකුල ගැනත් අහලා ප්‍රතිකාරඉක්මණින් කරන්න කියනවා. කරලා ඉට පස්සීතින් පිටත්ව යනවා. ඉට පස්සේ නාවික හමුදා රෝහලෙන් මාව තිරුපලාමල නවික කහමුදා රෝහලෙන් න මූලස්ථානය වෙත ම අනයුප්ත කරනවා. ඊට පස්සේ සැහැල්ලු රාජකාරී සඳහා මම නාවිකහමු මූලස්ථානය වසර. දෙහකර වැඩි කාලයක් සේවය කරනවා. එම සේවය කරත් මට මතක් වෙන්නේ මේ නෞකාව හිටපු මගේ සහෝදර සෙබලුන් සහ අන දෙනධාරය සමා සහ අප හිට මු නිරධාරින්ටික ඇතරම අපි බොහෝම එකමුතුව හිටපු කණ්ඩායමක් මොකද අපි අන දෙනධාරයතුමා මතක් කර යුතු හැමතිස්සම ඔහු ඇහල් හොඳ දක්ෂ රගකීඩකෙක් අපි ස්පෝට් කරන්න ගියත් නෞකාව සියු දෙනෑට අපිට ඒ වගේ මොකදපේ අපි දන්න අපි නෞකාව ගාල්. කඳවරේ අපිකටගන් ඩොක්ෂනව කියලා අපි එක ගාල්ල කඳවරට ිහිල්ල අපි රෙපයාර් කරලා මාස හයහතක් ඉෙදලා තම අපි තිරපුණාමලට එන්නේ ප්‍රහාරයටම පලවෙනි හුදු සංචාරයේ ගාල සංචාරයෙන් පසු. එතිගේ හැමවස්ථයකදම අනඳල් දාාය තුමා අපිත් එක්ක බොහොම සූහද වැඩකට යුතු කොරපු නාවි හමුදාව හිටපු අති දක්ෂ රණ විරුවෙක් ඇත්තරම ගිරනම් ඉතින් එතුමා. ගේ දක්ෂතාවේ නිසා තමා එදා තවත් විශාල ප්‍රහාරයක් වෙන්න තිබ්බවස්ථාවක් අපේ නෞකා ඊට වැඩි ප්‍රමාණයක් මරාගෙන මැරණ බෝට්ටු හය හතක්ම ඇහිල්ලා හතරක්ම අපේ යාත්‍රාවය හපපන් නෑසාමාන්ල් යහත්‍රාව එක යාත්‍රාවයි යහපන්නේ ෙවිල්ල අපි විනාස කරන්න ඕන්න. තුන හතරක් ම හප්පනවා කියන්නේ අපි අනදිනාතුමායි හැම්ම එකක්ටම අවධානය යොමු කර කරමටක් කරා හැම හේකටම. අනිත්දේවට යොමුවෙන්න දුන්නේ නැහැ ඒක එ එක දැනගත්තා දැඩ්ඩි ප්‍රහාරයක් මේ අපේ න උකාවිින් එනවා කියීන එක. එදකොට ඒගොල්ලෝ මංකතරන නාවවික හමුදාවේ වෙනත් ගන් බෝට් එකකට ප්‍රහාරයක් එල්ල වුණේ එන හිල්ල අදටත් එඇසල්ලනෙස් රණගරුණා උකාව තමා විශාලතම ආත්‍රාව නාවක හමුදාවේ Lටයෙන් ප්‍රහාරයට ලක් වුණන ඉතින් අනිවාරයම් ඉතින් දක්ෂතාවේ අන දෙ නවාර්තුමාගේ අදටත් මංගේ තන්නේ ඒ කළගුණ සැලැකීමක් වශයෙන් වර්තමා නග කහමුදපතිතුමා නිශා තඔළුගේ තැනම හත්ම වයිසජුාල් ඇතුමා නිශාන් තුොළුගේ තැන්නම හත්ම මෑඇතකදී ඔහු නමින් අපේ පරාක්්‍රම සමරවීර නමින් ක්‍රීඩා කෞුතුකාගාරයක් මම දැක්කා පත්තරෙන් මේ දැනගන්න ලැබුණ කෞත්තුකා ාරයක් හුුණමි යුක්් කලා ති ඇතම විශාල සතුටක්කක ඒ වගේම මතක් කරම යතුයි එතුමිය අපේ අනදන ධානතුපමාගේ බිරින්ද සුදර්ශනී මහත්මිය. එතුමිය මංහිතන්නේ එවකට දරුවන් දෙදනෙක් හිටියා ඇතුමියට අදටත් අපත් සන්තෝ සෑමොකද ඒ දරුවන් දෙදෙන ආවාද නාවික හමුදාවේ නිලධාරින් දෙදෙනෙක්. එතකොට කෙනෙක් වෛ්‍යවරෙක් විදිහට ඉන්නවා නි එක්කෙන සැපහූමංසය ඉන්නවා ඉතින් ඒ ඇත්තටම ලොකුක් එ ඇතටම වීර මාතාවක් ඇත්තටමගේ ඉනහනම් අද ඒ දකි නොකොට ඇතටම ලොකු සතුටක් ඇතිවනාම අස්ථාාවයි. එතුමිය සේ ඔබගේ මවත් මේ වීර පදක්කම හිමි කරගන්නවා. ඔව ඇතටම මගේ පියා, ශ්‍රී ලංකා යුද හමුදාවේ පලිවෙනි සිංහ රජිමේන්තුවේ අවුරුදු තිස් නමයක් සේවය කර. එවකටත් ප්‍රහාරය වෙනකොටත් මඩ කලපුුව කල්ලඩි යුද හමුදා කඳපුුරේ සේවය කරේ මගේ බාල සහෝදරයයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ. හුත් එතකොට පලාලි හමුදා කඳවුරේ ඒවගේ සේවය කරේ. එතකොට අපේ ගෙදර යුදනාවික ත්‍රවිධ හමුදාම නියෝජනය කරනවා මව හැම දිස්සම ගෙදෙටවලා කල්පනා කර කරතමා ඉන්නේ තාත්ත අඩ කලේ මමත් ක්‍රියාන්මිතේ මල්ලිත් ක්‍රියන්නිතේ එතකොට මේ ප්‍රහාරයා සමගම නාවික හමුදරෙන් සුකම් ලබනෝ අමගේ මව කියන්නේ ප්‍රහාරයෙන් බේරුුණ එකත් සමගම දෙදහ වර්ශයේදී අතිකරු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියය විසින් වීරමාතා සම්මහනයෙන් මව කිදුම් ලබට. මුලතිවූ ප්‍රහාරයට ඔබ ලක් වූවත් පසුකාල්නවත් විවිධ මෙහෙුම් සඳ ඔබේ දායකත්ති ල බා දෙනවා. අනිවාරය. මට නාවිකහමුදා මූලස්ථානයේ සැහැලු රාජකාරී කරමින් ඉන්නකොට මට ඉන්න බෑ ඇත්තට මට මතක්හෙනවා ඇත්තටම ප්‍රහායමට ඇතන කිවොත් එෙම රෑට නනිදියන්ති ගානකට නැස ඉස්සත් ඒවගේ ප්‍රමාණ එකක් තිබ්බ. එතකට ගෙදරාවත් එහෙම අම්මාහනවා ඇයි කියලා මංකෙන මට නිින්දියන් නයම්මේ කියලා. ඊට පස්සේ මම නවිකම මුලස්ථාන මගේ ඉජිීියර වන්සේට ගිල්ල මකවා මට ආපෝ ක්‍රියාන් විට රාජාරවලට යන්න මට නෞකාවකට ෝ යන්න අස්ථාව දීන්ි කියලා ටි පසේකර ුලොක්කවා ටිය කල්පනා කරන්න වගේ තත්වයානුව මේ කියලා. ඉටබස්ස මම සාමානයෙන් පොඩි ආත්‍රාවකට යන අපි දෙසිිය පහළවකින ආත්‍රාවට ඒ ආත්‍රාවෙන් ඉටස මම විශේෂිත වූ මගේ ආසාාවක් තිබ්බ අනිවානෙන් ඩෝරාහිකට යන්ටඕනි කියලා. ඉරවසේ පිහාරසිය අනු දෙක ඩෝරා යාාත්‍රාවට මම අනයුක්ත වෙනවා. එක මම ඇතරම කැමැත්තෙන්මයි මම යාත්‍රාවට යන්නේ. එතකොට ආ එ අවකට අන අනාරල ධාරි හිටියා ලෙෆ්ටිනන් එන්සේ අබේ සිංහසයි ඇයටතේ තමා මම එම යාත්‍රාවට ගොඩ වෙන්නේ. එතකොට එම යාත්‍රාවේදී විශේෂිත වූ පුද්ගලෙක් වෙනවා මම. අනදින් අනාල නිාරරිතුමා හැ පිරිස් අමට ලොකු සපෝට්ක් ඕනයාගෙන් හොඳ අදද ගිම් තියෙන කෙනෙක් විදිහට එතකට සාමාන්‍යෙන් ඩෝරායාත්‍රාවක් සුක්කානම රැගෙන යන්නේ නැවේ විදාාකාන්සේ කවරු හරි තමා හැබ යටටැක් හකදදි හමතිස්සම ඉජිනේරු කර්මික නැවයට අපේ නවකාවේ වීල්ල බාරදේෙනවා. ඒ අපේ ඔ අනබානලධාරිතුමා කරපු එක ටැක්ටික් එකක්කයකත් තකොට මොකද ඒ නිවීක්ෂණය කරන්න එතකොට නෞකාව වැඩ මඩි ප්‍රහාරයක් එල්ල කර නොකට ඒ කාර්මික දෂයක්කාාවත් කොහොමද මේක ඉක්මට කරගන්න නෙකිලා මනාා පුහුණුවක්. එකට තොකොට ලතිනෙන්කමාණ්ඩ මනෝත් ජයසූරිස ගැන මතක් කර යුතුමයි. ඔහු තමා අපි එතකොට හිටිය ඩෝරා අංගනය බාර හිටපුූ අන දෙල්නිධාරිතුමා. එතුමා වනා පුහුණුවක් දුන්න ඩෝරායාාත්‍රා බලගනයට විශේෂතු පුහුණු කණඩයක් හැතුවා ලක මොරල් එකක් හැදුව මේ යුද්ධෙ කොහමරි ර කරන්න ඕන නවි හමුදාවෙන් මුහුදු කොටි කියන එක බය නැතිකර යුතුයි කියන එක තිබ්බ. එතකොට මනෝජයසුරියස සාමාන්‍යෙන් ඔහු ඉතා දක්ෂ නාවික හමුදාව හිටපු ඩෝරා අත්‍රාවටටිපු නිලධාරිී. සාමාන්‍යෙන් ඒ දවස්වොල අපි කියන්නේ ඩෝරයකෙන් මනෝච් කියල සෙට්ටකෙන් කතාකුරොත් මුහුදු කොටි කියනවන්න මුහඳදු පිස්සහහිල්ල ඉන්න පරිසං වෙන්න කියෙන. ගානට ල්ටට එක බයිවෙලා තිබ්බේ. එතකොට අපිටත් ලොකු මොරාල්ලකක්කාවා මු මුහුදවල් මුහුද කියහිලා සටන් කිරීම සඳහා. තුමා ලොකු දක්ෂතාවයක් අපිට දුන්න ලොකු පුහුණුවක් දුන්න අනබාරනිධාරය තුත් තුමාගේ අඩිපාරයමින් විශේෂයතු එකකොට ෆයිඩ් සව්න ෝකාව බේර ගැනීම සටන මුලතිවූ විශාල මෙහෙවම් මුලට අපි සහභාග වුණා ඉතින් එකක් කියලා කියන්න බැහැ ඇටක් කී පවස්ථාවකදී මගේ පිහාරසියන් වූ දෙකය අත්‍රාව විශේෂත ලොක. ප්‍රහාරයකට ලක්පුුණනා එක අවස්ථාවක දීත් ඒ අවස්ථාවයි අපි බේරගෙන කොහොම හරි කංකසඳුරේ වරායට ගිහිෙල්ලා ඉටබස්ස ආපවුර එපේ අර කරගෙන අපි ට්‍රීංකෝලටාව ඇහෙල්ලා වසරකට වැඩිකාලයක් මම යාත්‍රාවේ ක්‍රියාන්මිතය සඳහා මගේ අදටක් මම හිතට එක සන්තෝස වෙනවා මම ලොකු සේවයක් ඒගේ තවත් කරා කියලා මගේ මියගිය රණවිරු නෞකාවේ මගේ මියගිය ස අතුරන් දහන් වෙච්චේ ඒ සෙබොලුවෙනුවෙන් මට කරන්න පුළුවන් වූ උපරිම සේවේ මම ඒ ආත්‍රවි කලා ඒක ඇත්තට මට හැඟින් බරයිමවෙලාව. ඉතින් එඒහිවගේ කරලා හැබැයි අනබාරහිටපු එන්සකේ අබේසිංහස ලුතිනෙන්කමාන්්ඩ ගොඩක් කනගාඩු දායකයි අන්තිමට දෙදස් නමේදී පී හාරසිය තිස් සතරකීන යාාත්‍රාවේදී ඔහු අතුරු දහංගුවෙනවා ප්‍රහාරයකට අහු හැස් වනවා තොටම නාරිකකාහ මුදාවින් වසර දුොල්හක් මුලික සේවාකාලේ වෙල්ලා ඉංගුලා හිටියේ ඇින් පස්සුව දැනගන්න ලැබුණ වසාන සටනේදී ඔහුත් අතුරු දහන් වෙනවා කියලා ඉති . ඇතරන දක්ෂ නිධරයෙක්කහොත් න්සේ අබේසිංහස එතුමාවත් ඇත්තනම් මේ වෙලාවේ මගේ අනාරෙන්ලධරිී හැට ඩෝර අයාත්ත්‍රාීහිට පානබාරනිධරරි හැත්චේයට ම හුවත් මේ වෙලාවේ ගොඩක් මතක් කරය. ඔබේ අතිශ්‍යය සංවේදි මොහොත ඔබේ දෙනතින් අපි දුටවා මිය ගිය තමන්ගේ සගයන් තවමත් ඔබ සිහිපත් කරනවා. වසර දොළහකට වැඩිකාලයක් ශ්‍රී ලංකා නාාවක හමුදාවට මේ රට රැකීම උදෙසා ඔබ සේවේ ලබා දෙනවා. අදවන විට ගොන්න ජීවිතය කොහොම ගත්ත. මේ වනකොට ඇතන නො පෞද්ගලිකාංශයක රැකියාවක් කරනවා බිනිඳ සහ දරුවන් තිදයෙක්කින් න්නවා බිනිදත් සුළු ව්‍යාපාරයක් කරනවා. ඉතින් ඇතටම බොහොම සතුටින් කාලේ ගත කරනවා එහමතුමා තැගති මේ ජීවිතය යන්න ඉතිං ඇත්තටම නවක හමුදාවට ගොඩක් ආදරී ඒ කියන්නේ මොකද මගේ තාත්තත් යුද හමුදා නිර්ධාරය කිරියට මත් නවකා මුදායි මගේ සහෝදරයා දෙ අපි හමුදාවේ පවුලක් ඇත්තටම ඒ වගේ දෙයක් අපි පත්්‍රයකින් හෝටීවිකි හෝ දැක්කහම ඒ සංවේදී විදිහට අපිරේක දැනෙනවා අදටත් ඒකයි අපිට තියෙන්නේ. ඉති මේ දහන වෙන් දට අවුරුදු විසි පහක් මේ නෞකාව මුදුබත්වෙලා. ඉතිං මම හැම අවුරුද්ධකම සහිකරල මම ඒ ගැන සීකලදානයක් වගේ පින්ක මකුත්මන් සහභාගි කරලා තියෙනවා ඉතිං ඇත්තන මේ වෙලාවේදී මගේ අනදිල්ධාරතුමා ඇතුළු මිය ගිය සියලු දෙනා ම මේ වෙලාවේ ශ්‍රහි කරනවා අවුරුදු විසිපහක්ගිහිල්ලත් අදටත් මම එතුමන් ලව සහමිය ගිය අය අදරත් මට මේ වෙලාවෙත් මට මැවිල පේනවා. ඒ අවස්ථාව. ඉතිං ඇත්තරම මම ඉසල්ලකිවෝගේම එතුමන්ලගේ අනදන ධාර්තුමාගේ පුතුන් දෙදෙන. ඇත්තන සමිත සහ භාතිය කියලා ලුතුලන් කමාන්්ඩවරු දෙදන අදනාවිකහ මුදාවේ ඉතිං ඒ අය දකිනකොටත් ඇතරම ලොකු සතුඩක් මට තිෙනවා මොකදම ප්‍රහර වෙනකොට අය කංචි දරුවන් දෙදනෙ කවුදු නමයයි බාමංහිතනය ලොක පුතාට පොඩිඉක්නට අවුදු පහක් හයක් වගේ අද දෙන්නම වෛද්‍ය කෙනෙක් වෛද්‍යවරේට. නිත් එක්ෙන සැපූ මංශයව මික්සල්ලත් මතක්කරාවගේම ඉතින් ඇත්තටම ඒව දකිනොකොට එතකොට තව අපේ නාවික හමුදාවේ තව හිටපු මාත්ක දිවිපුදුපු කලධාරියෙකි තවදදුවක් එයා ෙදුවත් මේ නවික හමුදාව සේවය කරනවා සරම උපදේශිකාාවක් හැටියට ඉතිං මේ හැම එකක් මම තාමත් හොයෙනවා හිතේ තියෙනවා ඒගුල්ලො ගැන සමාජ මාධ්‍යවලින් දැක්කහම එයායගැෙන තොරතු වූ අහානවා ඉතින් මේ රට ඇත්තරම මේ කුු යුද ඉවර කර ගැනීම සඳහා අවසන් දායක වෙච්ච පුද්ගලීක්විදිහට ඇත්තටම හර්ධ ශක්ෂයෙන් මම ගොඩක් අදටත් සතුට වෙනවා මම ලොකු සේවයක් කරාකීනයක අදරත් මට හිතෙනවා. වසර තිහක මේ ශාපලත් යුද්ධය සඳහා. ගුවනින් ගොඩබිමෙන් ඒ වගේම මුහදෙන්. මේ අපේ ත්‍රිවිධ හමුදාවම දායකත්වේ ලබා දෙනෝ ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී මනා සේවයක් ඉටු කරමින්. රටට සාමය උදාකරලීම පිණිස කටයුතු කළ ඔබනි රණවිරුවන් නිති හදවතින්ම අපිසිහිපත් කරනවා. දෙ අපි ඔබේ ඉදිරි දිවිය සාර්ථකවය ව කියලා ඉත සිතින් සුව ප්‍රාර්ථනාය එකතු කරනවා. බොහොම ස්ූතියි ඔබටත්ඒේම බොහොම ෝඩක් ස්තුූතියි මේ අවස්ථාවට ලබාදී සම්බන්ධ.